ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සම්ට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථම නවදහනිය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ලබන 14 වනදා සංචරණ සීමා ඉවත් වන්නේ නැහැ දැනට පවතින සංචරණ සීමා ලබන 21 වනදා දක්වා අඛණ්ඩව යුද හමුදාපතිවරයා අවධාරණය කරයි සෞඛ්‍යංශ දිනක් තුල වාර්තා කළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අද මරණ සංඛ්‍යාව 101ක් ඒ අතර නිවසේදී සිදු වූ මරණ 30ක් ගත වූ දින 10ට 500 ඉක්මවා කොවිඩ් මරණ වාර්තා වෙයි සමස්ත කොවිඩ් මරණ 2000 ඉක්මවයි කොවිඩ් මරණ වාර්තා කිරීම සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක් අද වාර්තා කළ මරණ අතර පෙබරවාරි මාසයේ සිදු වූ මරණත් මීට පෙර මරණ වාර්තා නොවු බව සඳහන් කළ දිනවලත් මරණ සිදු වූ බවට යලි වාර්තා නිකුත් වෙයි සෞඛ්‍ය වෘත්තීය සමිති රසක් වර්ජනේ ඉන්නත් කරණයටත් බාධා ජනතාවට පීඩා ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි GSP සහනයත් ශ්‍රී ලංකාවට අහිමි වෙයිද ඉදිරියේදී ඉන්ධන විල සංශෝධනයකට ජීවන වියදම් පිළිබඳ අනු කමිටුවේ අනුමැතිය ජාතික වකුගඩු විශේෂිත රෝහල ජනපති අතින් ජනතා අයිතියට රසායනික පොහොර තහනමට වත්මන් ජනපතිගේ තීරණයට අප සහය දැක්විය යුතුයි හිටපු ජනපති මෛත්‍රී කියයි බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් ත්‍රිකුණාමලයේ සිදු වූ පස් කැපීම සියත අනාවරණයෙන් පසු නවති රාජ්‍ය නිලධාරින්ගෙන් සහ ජනතාවගෙන් සියතට ස්තුතිය ප්‍රථමයෙන් දේශීය පුවත් ලබන 14 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට බීට පෙර තීරණය කර තිබුණද යලිත් සංචරණ සීමා ලබන ජුනි මාස 21 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා මේ අතර ශ්‍රී ලංකාවෙන් මෙතෙක් දිනක් තුල වාර්තා කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සෞඛ්‍යංශ විසින් අද පෙරවරුවේ තහවුරු කළා එලෙස වාර්තා කළ මරණ සංඛ්‍යාව 101ක් ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2011 දක්වා ඉහළ ගොස් තිබෙනවා කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම ආරම්භ වූ දිනේ සිට සෞඛ්‍ය අංශ විසින් දිනක් තුල තහවුරු කරන ලද වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව අද පෙරවරුවේ වාර්තා වුණා එලෙස වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 101ක් අදාළ මරණ පෙබරවාරි මාස 6 වනදා සිට ජූනි 9 වනදා අතර කාලයේදී සිදුව ඇති අතර ඉන් නිවසේදී මිය ගිය පුද්ගලින් සංඛ්‍යාව 30 රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුරදීද පුද්ගලින් 57 දෙනෙකු මිය ගොස් තිබෙනවා රෝහල් ගත කරන අවස්ථාව වන විටද පුද්ගලින් 14 දෙනෙකු මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ අනුව ගත වූ දින 10ක කාලය තුල පමණක් සෞඛ්‍ය අංශ වාර්තා කර ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 527ක් අකණ්ඩව පස්වන දිනටත් මෙරටින් 2500 ඉක්ම වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනත් වාර්තා වුණා එලෙස වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2738ක් ඉන් රෝගීන් 23 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි ආසාදිතින් දේශීයව හඳුනාගත් පුද්ගලයන් ඒ අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 575ක් ඒ අතරින් නිට්ටඹුව ප්‍රදේශයෙන් රෝගීන් 171ක් ගම්පහින් 42ක් කඩවතින් 42ක් මිනුවන්ගුඩින් 33ක් මිගමුවෙන් 33ක් හා වේයන්ගුඩි ප්‍රදේශයෙන් 32 දෙනෙකුද වාර්තා වී තිබෙනවා කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 339ක් කළුතරින් 81ක් හම්බන්තොටින් 27ක් රත්නපුරෙන් 52ක් මොනරාගලින් 6ක් බදුල්ලෙන් 73ක් නුවරඑළියෙන් 198ක් මහනුවරින් 127ක් මාතලෙන් 35ක් බඩකළුපෙන් 79ක් අම්පාරෙන් කොවිඩ් රෝගීන් 38 දෙනෙකුද ඊයේ දින වාර්තා වී තිබෙනවා ත්‍රිකුණාමලෙන් කොවිඩ් රෝගීන් 48 දෙනෙකු වාර්තා වී ඇති අතර අනුරාධපුරෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 68ක් පොළොන්නරුවෙන් 30ක් පුත්තලමෙන් 42ක් වවුනියාවෙන් 32ක් මන්නාරමෙන් 25ක් මුලිතිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 4ක් කිරුල් චීන් 5 දෙනෙකු හා යාපනයේ 167 දිනකුද වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 216134ක් ලෙසයි. ලිදුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් අද දින සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තා අනුව කොවිඩ් ආසාදිතින් 45 දිනක වාර්තා වී තිබෙනවා. බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන තවදුරටත් හුදකලා කර ඇති වතු හතරකින් COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 51 දෙනෙකු හඳුරාගෙන තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ පූර්ණ සුවය ලැබීමෙන් පසු අද රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
इन अनतुरु विपक्ष नायक वर्या सह बिरिद आशीर्वाद लबा गनीम सदहा अद पेरवरुवे कोलंब हुनुपिटिय गंगाराम विहारस्थानेट पेमिनिया මේ රටේ සියලුම ජනතාව අංග සම්පූර්ණව මේ සෞඛ්‍ය උපදෙස් මත එන්නත් කරන්නට ලක් කරනට මම මේ රටේ මහජන සේවකෙක් හැටියට මම එන්නත ලබා ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ එන්නත් මම පරිත්‍යාග කරන මේ රටේ ජනතාව රට තුල ජීවත් වෙන ලක්ෂ 220කට සෞඛ්‍ය සම්පන්න භාවය ඒ අයගේ ආයු කාලය අපිට වැදගත් වෙනවා අපේ පුද්ගලික සුඛ විහරණය පුද්ගලික සෞභාග්‍ය වෙනුවට මේ අතර COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන ස්පුට්නික් 5 එනතේ මාත්‍රා 65000ක් අද අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා. මේ අතර අවශ්‍ය වූහොත් COVID මර්ධන එනතේ තෙවන මාත්‍රාවක් ලබා දීම පිළිබඳවද අවශ්‍ය පහසුකම් සලසන ලෙස ඊයේ දින ජනාධිපති කාර්යාලයේ පැවති COVID මර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට අපිට සෑහෙන ප්‍රතිචාරයක් තියෙනවා කතා කර තැනකින්ම පොසිටිව් විදියට අපිට රියැක්ට් කරලා තියෙනවා මේ වැක්සීන් එක එනවා මේ එන වැක්සීන් එක අනිවාර්යෙන්ම ට්‍රාන්ස්පරන්සි එකක් තියෙන්න ඕන දැනටමත් චෝදනා එනවනේ දැන් මේ චෝදනා එන්නේ හෙල්ත් මිනිස්ට්‍රි එකට නෙමෙයි මටයි ආණ්ඩුවටයි අපි මහන්සි වෙලා මේක ගෙනාවෙන් පස්සේ අපිට වගකීමක් තියෙනවා මේකේ හරි ට්‍රාන්ස්පරන්සි එකක් ඇතුළු දැන් චෝදනා කීපයක් තියෙනනේ අපි මේ එන්නත දෙන එක කාටවත් බෙදා ගන්න නෙමෙයි මේ හැමෝම එක්කව වෙලා මේක කරන්න ඕන. ජනාධිපති මෙතන අපිට වැක්සින් ටික විතරක් මේ අවුරුද්දට ගේන්න රුපියල් බිලියන 76ක් යනවා. ඒ කියන්නේ අපේ ඩ්‍රග් බජට් එක වගේ එකමාරක්. දැනටම ෆයිසර් ආයතනය ඇතුළු වෙනත් ආයතන යුරෝපයේ සහ ඇමරිකාවේ 22 සහ 23 වර්ෂවලටත් එන්නත් බුක් කරගෙන යනවා. ඒ අයගේ යම්කිසි ප්‍රෙඩික්ෂන් එකක් තියෙනවා මේකට බූස්ටර් එකක් ආපහු දෙන්න වෙයි කියලා. එහෙම වුණොත් ඒ සම්බන්ධයෙන් අපිට තීන්දුවක් ගන්න වෙනවා. දැන් මේ ජනගහනයට ගැහුවෙන් පස්සේ ඊළඟට අවශ්‍ය වෙනවනම් තුන්වෙනි එකත් ගහන්න අපි බුක් කරමු. සෞඛ්‍ය සේවාවට අදාළ පහසුකම් සම්බන්ධයෙන් වූ ගැටලුවක් මුල් කරගනිමින් අද පෙරවරු 7 සිට පසුවරු 12 දක්වා රාජකාරී කටයුතු වලින් ඉවත් වීමට සෞඛ්‍ය වෘත්ති සමිති කටයුතු කළා. මේ හේතුවෙන් රෝගීන් පත්වුනේ දැඩි අපහසුතාවයකටයි. සෞඛ්‍ය සේවාවට අදාළ පහසුකම් සම්බන්ධයෙන් වූ ගැටලුවක් මුල් කරගනිමින් අද පෙරවරු 7 සිට දහවල් 12 දක්වා පැය 5ක කාලයක් සියලු සෞඛ්‍ය සේවා වලින් ඉවත් වීමට සෞඛ්‍ය වෘත්ති සමිති එකමුතුව තීරණය කළා. वैद्य रसायनागार वृत्तिवेदी संगमे रजे हेद निर्धारण संगमे महाजन सौख्य परीक्षक वरुण संगमे सह श्रीलंका पौल सौख्य सेवा निर्धारण संगमे अतु सौख्य वृत्ति समिति प्रसाक मेम वृत्ति क्रिया मार्गे निरतूण මෙලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම හේතුවෙන් අද දිනේ කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම සඳහා පැමිණි ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. පොලි මැදට ගිහලා පිටින් ඉන්න කට්ටියට එහෙම දෙන්න බෑ. හරිද? පොලි මැක් හැදෙන්න. කන්නතලා පිට කට්ටිය තේරුම් පොලි මැක් දාන්න. පොලි මැද යන්න, පොලි මැද යන්න. පාන්දර 3:00 මාරේ දැන් මෙතන ඉන්නේ. හරිද? මිනිස්සු මෙතනට ඇවිල්ලා ඉන්නේ. කිසිම දෙයක් කරන්න දෙයක් කො බලධාරීන් මෙතනට ඇවිල්ලා ඉදිරිපත් වෙලා කියන්න ඕනේ මේක. කියන්න නැතුව මහත්තුරු ඇතුළට එලා හැංගිලා ඉඳලා මොකද්ද මේකේ තේරුම? කී දෙනෙක් ඉන්නවද මෙතන? අපේ ගෙවල ළමයි ඉන්නවද? අපි ඔක්කොම දාලා මෙතන ඇවිල්ලා තියෙන්නේ. තීන බඩේට අමතර අමතර දේවන ආයෙන්න මේගොල්ලෝ මිනිස්සු කන්න නැතුවත් ඉන්නවා මේ එදා දවස වේල හොයාගන්න බැරි මිනිස්සු. එහෙම තියෙද්දි මේ වැඩවර්ජන කරනවා. උදේ කීයටද පොලි මැට ආවේ? අපි ආවේ
මෙතන සුනේ ඉඳ දැන් මේ බලන්න මේ මෙතනින් කොවිඩ් හැදෙන්නේ නැද්ද කියලා බරුවට පාරවල් චෙක් පොයින්ට් දානවා දැන් මෙතනම බලන්නකෝ ඉත ඡන්ද කාලේදී ඡන්ද දෙනවා නම් හැරෙට තන්තන් වල ලස්සනට ඡන්ද දෙනවා නමුත් මේකෙදී එක දිගටම පොලිමේ ඉන්න ඕනේ ඒක හරි අසාධාරණයිනේ සාධාරණයක් තියෙන්න ඕනේ නැතු වැඩක් නැහැ මෙහෙම මොකද්ද මේ පාන්දර තුනේ ඉඳලා ඇවිල්ලා ඉන්න නම්බර නැහැ ඒක හරි නැහැනේ සෞඛ්‍ය අංශ කිහිපයක් මෙලෙස අද දින එන්නත් කරන ක්‍රියාවලීන් ඉවත්වුවද කලුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ කොවිඩ් මර්ධන එන්නත ලබා දීම වෛද්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් සිදු වුණා කලබල කරන්න එපා ડોක්ටර්ස්ලා ඇවිල්ලා විඳින්නේ මේ වෙලාව ස්ට්‍රයික් එකක් යනවා පොඩ්ඩක් උදව් කරන්න වැඩේ කරගෙන යන්න කොහොම වගේ කරන මම ඇත්ත වශයෙන්ම කරන පාන්දරය පස්වෙනි දේ තමයි නම්බරය අස්සම් කරේ ඊට පස්සේ ආයෙත් දැනගන්න ලැබුණා ස්ට්‍රයික් එකක් නිසා මේක විඳින්න හැකියා ඊට පස්සේ දැනගන්න ලැබුණා මට නිලධාරියෙක්ගෙන් ගමේ ඉන්න මේ මේක නැවත වාරයක් විඳිනවා ඔබතුමාලට කියලා විඳගන්න පුළුවන් කියලා බොහෝ වගේ කරන මේ මෙදිහත් වෙලා දින දොස්තර මහත්තුරුන්ට ඇත්ත වශයෙන්ම කිව්වොත් පොලිසිය නිලධාරින්ට තරම් ලොකු දෙයක් අපේ සන්තෝෂයි මොකද මෙහෙම වෙච්ච දේ අපි ඇවිල්ලා ගොඩක් වෙලා පාන්දර හතරමාරේ ඉඳලා හිටියා මෙතන බොහොම රස්තිය අද වුණා ඊට පස්සේ අපි ගියා ගෙවල් ගියා පස්සෙන් අපු දැනගත්තේ මේ ડોක්ටර්ස්ලා ඇවිල්ලා දෙනවා කියලා මේක ඇත්තරම අපි අගය කරනවා මේ අතර අවිස්සාවේල්ල ප්‍රදේශයේ එන්නත් කරන වැඩසටහනේදී ගම්පහ ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයන් පිරිසක් කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් වූ සිදුවීමක් මුල් කරගනිමින් අද අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණා. දේශපාලනිකවක්වත් කොහෙමක බලපෑමකුත් නැහැ. අරයට විදින්න මෙයාට විදින්න කියන්නේ නැහැ. අපිට ඕන මේ ගම්වල මිනිසුන්ට මේ අහල බාල මිනිහට ඉඳ ගන්න බැරුව ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්න අය ඇවිල්ලා කොහොමද මේ විදින්න කියන්නේ මේ අපිට දැනගන්න ඕනේ. දැන් අර බස් වෙන ඒ කට්ටිය යන්න බාර දන්නේ. මේව කතා කරන්නේ බල බල කියන නිලධාරීන් ඉන්න ගන්න කතා කරන අද දිනේ කොවිඩ් මරණ 101ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍යංශ වාර්තා කර තිබුණා. පසුගිය පෙබරවාරි සිට පෙරේදා දිනේ දක්වා එම මරණ විටින් විට සිදු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර තිබෙනේ. කෙසේ වෙතත් මීට පෙර කිසිදු මරණයක් වාර්තා නොවූ බව සඳහන් කළ දිනවලද ඇතැම් මරණ සිදු වී ඇති බවට අද දින ලේඛනයේ වාර්තා කර තිබීම කිසියම් ව්‍යාකූල තත්වයක් ගොඩනගා තිබෙනවා. අද වයිට් ඇන්ඩ් බ්ලැක් ඒ පිළිබඳවයි. අද උදෑසන සෞඛ්‍යංශ විසින් තහවුරු කළ කොවිඩ් මරණ පිළිබඳ වාර්තාව රට හමුවේ මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග මුළුමහත් රටේම ජනතාව තුළ ඒ පිළිබඳ දැඩි කම්පාවක් හටගත්තා. ඒ එක් දිනකදී සෞඛ්‍යංශ විසින් ප්‍රකාශ කළ රජයේ විසින් වාර්තා කළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව 101ක් අද දවසේ වාර්තා වීමයි. මේ සෑම ජීවිතයක්ම ඉතාම වටිනා ජීවිත. මේ නිසා සියයක් මිය යෑම නොව එක් පුද්ගලයෙකු හෝ රටට අහිමි වීම අතිශය පිරිබැසිය නොහැකි පාඩුවක්. කොහොමනත් අපි මේ කියන්නට යන කාරණය පිළිබඳව සෞඛ්‍යංශ පැහැදිලි කිරීමක් සිදු කරනවා නම් එය මාධ්‍යට මෙන්ම රටේ ජනතාවට මේ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් නිර්මාණය කර ගැනීමට එය හැකියාවක් වනු ඇති. පසුගිය කාලයේ පුරාවටම කොවිඩ් වැළඳී මිය යන පුද්ගලයන්ගේ තොරතුරු වාර්තා කිරීමේදී මේ සංඛ්‍යා ලේඛන මාධ්‍ය හමුවේ නිකුත් කිරීමේදී මාධ්‍ය වන අපද දැඩි අපහසුතාවයන්ට පත් වූයේ ඒ පිළිබඳව ජනතාව අපගෙන් විමසන ප්‍රශ්න සඳහා ඇතැම් විට පිළිතුරු ලබා දීමට නොහැකි වීමයි. සෞඛ්‍යංශ විසින් ලබා දෙන තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ලැබීමෙන් අනතුරුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කරනු ලබනවා. විශේෂයෙන්ම එසේ නිකුත් කරන කොවිඩ් මරණ පිළිබඳ තොරතුරු සංඛ්‍යා ලේඛනවල මේ වන විට රටේ ජනතාව අපගෙන් විමසා සිටින සහ අපට මතුවී ඇති ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අද පෙරවරුවේ සෞඛ්‍යංශ විසින් කොවිඩ් මරණ 101ක් සිදු වූ බවට තොරතුරු වාර්තා කළ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 1ට මෙලෙස සිදු වූ මරණ පිළිබඳ සවිස්තරාත්මක විස්තරය ලබා දුන්නා. ඒ අනුව පෙබරවාරි මාස 6 වන දින සිට ජූනි මාස 9 වෙනිදා දක්වා සිදු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ප්‍රකාශයට පත් කෙරේ යනුවෙන් එහි සඳහන් වුණා. ඒ අනුව එහි පෙබරවාරි මාස 6 වෙනිදා සහ අප්‍රේල් මාස 1 වෙනිදා සහ මැයි මාස 15 වෙනිදා සිට මැයි මාස 29 වෙනිදා දක්වා කොවිඩ් මරණ 13ක් සිදු වූ බවත් ජූනි මාස 1 වෙනිදා සිට ජූනි මාස 9 වෙනිදා දක්වා කොවිඩ් මරණ 88ක් සිදු වූ බවත් ඊයේ දින එනම් 10 වෙනිදා කොවිඩ් මරණ වාර්තා වී නොමැති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. මේ කොවිඩ් මරණ පිළිබඳ තොරතුරු වාර්තාවේ සියලු
සංඛ්‍යා සහ දිනයන් පිළිබඳව අප විමර්ශනයක් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ ඊට හේතුව ඒ සඳහා කාල වේලාවක් නොමැතිකමයි. කෙසේ වෙතත් අප විසින් දින කිහිපයක එනම් ජූනි මාස පළමුවනදා සිට ජූනි මාස 9 වනදා දක්වා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා ඉදිරිපත් කර ඇති වාර්තා කළ කොවිඩ් මරණ පිළිබඳ තොරතුරු අද දිනේ එම දිනවලදී කොවිඩ් මරණ වාර්තා වී ඇති ආකාරය සංසන්දනාත්මකව ගෙන ඉන්නට සූදානම්. ඒ අනුවයි මේ ගැටලුව මතුවන්නේ. මීට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ කොවිඩ් මරණ පිළිබඳ නිවේදනයන්ට අනුව ජූනි මාස පළමුවනදා සිදු වී ඇති මරණ සංඛ්‍යාව එකක් ලෙස වාර්තා කර තිබෙනවා. ජූනි 2 වනදා කිසිදු මරණයක් සිදු වී නොමැති බවත් ජූනි 3 වනදා මරණ 3ක් සිදු වූ බවත් ජූනි 4 වනදා කිසිදු මරණයක් වාර්තා වී නොමැති බවත් ජූනි 5 වනදා එක් කොවිඩ් මරණයක් සිදු වී ඇති බවත් ජූනි 6 7 8 සහ 9 යන දින 4 තුලද කිසිදු කොවිඩ් මරණයක් වාර්තා නොවූ බවත් එම ලේඛනයන්හි එදින සඳහන්ව තිබුණා. කෙසේ වෙතත් අද දින සෞඛ්‍ය අංශ විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති මරණ පිළිබඳ තොරතුරු වාර්තාවේ මෙලෙස සටහන් වෙනවා. ජූනි මාස පළමුවනදා මරණ 2යි. ජූනි මාස 2 වනදා කොවිඩ් මරණ 2යි. ජූනි මාස 3 කොවිඩ් මරණ 7යි. ජූනි 4 කොවිඩ් මරණ 4යි. ජූනි 5 කොවිඩ් මරණ 4යි. ජූනි 6 සහ ජූනි 7 කොවිඩ් මරණ 27 බැගින් සිදු විය ඇති අතර ජූනි 8 කොවිඩ් මරණ 13ක් ජූනි 9 කොවිඩ් මරණ 2ක් ලෙස අද දින වාර්තාවේ මෙලෙස සටහන් වෙනවා. එසේනම් මීට පෙර ජූනි මාසයේදී මරණ වාර්තා වී නොමැති බවට සටහන් කළ දින තුලද අද දින නිකුත් වූ මරණ වාර්තාවේ ඉතා විශාල මරණ ප්‍රමාණයක් සිදු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මීට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ අදාළ දිනෙහි නිවේදනයන්ට අනුව ජූනි මාස පළමුවනදා සිට ජූනි මාස 9 වනදා දක්වා සිදු වී ඇත්තේ කොවිඩ් මරණ 4ක් පමණයි. අද දින ඉදිරිපත් කළ කොවිඩ් මරණ පිළිබඳ තොරතුරු වාර්තාවේ ජූනි මාස පළමුවනදා සිට ජූනි මාස 9 වනදා දක්වා කොවිඩ් මරණ 88ක් සිදු වී ඇති බව වාර්තා කර තිබෙනවා. මෙලෙස සිදුවන්නේ කෙසේද? රටේ ජනතාව මාධ්‍ය අප වෙතින් විමසන ප්‍රශ්නයයි සෞඛ්‍ය අංශ සහ අදාළ වගකීම් අංශ වෙත ඉදිරිපත් කරන්නේ. මෙය වැරදි කියනවා හෝ මෙය විවේචනයකට ලක් කිරීමක් නොව අප මේ සිදු කරනු ලැබුවේ. මේ පිළිබඳ පැහැදිලි නිර්වචනයක් පැහැදිලි අර්ථකථනයක් රටේ ජනතාවට සරල බසින් සිදු කර දෙන ලෙසටයි අප ඉල්ලා සිටින්නේ. මේ අතර කොරෝනා මරණ වාර්තා නිකුත් කිරීමේදී පවතින ව්‍යාකූලත්වය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අද දින අදහස් පළ කළා. වාර්තා කිරීමේදී දින ගණනාවකට පෙර සමහර මාස ගණනාවකට කලින් සිදු වූ මරණ සම්බන්ධයෙන් අලුතෙන් නැතුව මරණ විදියට වාර්තා වෙනවා. ඒක රට තුළ විශ්ිෂ්ටභාවයක් ඇති කරන කාරණයක්. සිදුවන මරණ සංඛ්‍යාව යාවත් කාලීනව කරුණු ඉදිරිපත් කිරීම කියන එක ඉතාමත්ම වැදගත්. එහෙම නැති වුණොත් මේ ඇකියුමුලේටඩ් ෆිගර් එක එකතු වුණු ප්‍රමාණයක් නම් ඉදිරිපත් කරන්නේ. එතකොට ඒක වාර්තා වෙන්නේ ඒ දිනේ සිදු වූ මරණ සංඛ්‍යාව විදියට. ඒක රටේ ජනතාව අතර දැඩි භීතියක් ඇති කරන කාරණයක්. අපි මේකෙන් කරන්න ඕනේ ජනතාව ඇතුළේ භීතියක් ඇති කිරීම නෙමෙයිනේ. ජනතා සහයෝගය ලබා ගැනීම රෝගය පාලනය කිරීම සම්බන්ධයි. ඒ නිසා මේ කරුණු ඉදිරිපත් කිරීමේදී දත්ත ඉදිරිපත් කිරීමේදී යාවත් කාලීන වූ දත්ත ඉදිරිපත් කරන්න ඕනි. පැරණි දත්ත ඉදිරිපත් කරනවා නම් ඒවා පැහැදිලිවම සවිස්තරාත්මකව වෙන්වෙන් වශයෙන් ඉදිරිපත් කළ යුතුයි. එහෙම නැතුව එකට දත්ත ඉදිරිපත් කිරීම තුළින් රට තුළ වැරදි මතයක් ගොඩනැගෙනවා රෝගය සම්බන්ධයෙන්. ඒක රෝගය පාලනය කිරීමට දැඩිව බලපානවා. ඒ ගැන වසංගත රෝගාංශය සහ තොරතුරු ලබා දෙන තැන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි කියන එක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. වගන්ති රැසක් දක්වමින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලිය තුළින් මෙරටට හිමිව ඇති GSP Plus සහනයට බලපෑමක් ඇති විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. ශ්‍රී ලංකාවට ලබා දී ඇති GSP Plus සහනය තාවකාලිකව අත්හිටුවන ලෙස යුරෝපා කොමිසමින් ඉල්ලා යුරෝපා සංගම් පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය, ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සිදු කළ අත්අඩංගුවට ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් සමානාත්මතාවය සඳහා යුරෝපා කොමසාරිස්වරිය වන හෙලේනා ඩල්ලි විසින් නිකුත් කළ අවසන් ප්‍රකාශය ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ යුරෝපා සංගම් නියෝජිත ආයතනයේ නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා. එය සඳහන් කර ඇත්තේ මෙරට මානව හිමිකම් ක්‍රියාත්මක වීම
සම්බන්ධ ගැටලු පවතින බවයි. එමෙන්ම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අවලංගු කිරීමට ශ්‍රී ලංකාව තවමත් අපොහොසත් බවද ඇය එම ප්‍රකාශනයේ තුල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. Human Rights Watch වෙබ් අඩවියද අද මේ පිළිබඳ තොරතුරු වාර්තා කර තිබුණා. රට තුල වර්ධනය වෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනය වීම තවදුරටත් නොඉවසන හේයින් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඇති ද්විපාර්ශ්වික හා වාණිජ සම්බන්ධතා බිඳවැටිය හැකි බව යුරෝපා පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකා රජයට ප්‍රබල පණිවිඩයක් නිකුත් කර ඇති බවයි එහි දැක්වෙන්නේ. සිවිල් සමාජ ක්‍රියාකාරී නීතිඥයින් මෙන්ම ලේකකයින්ද ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට රඳවා තබා ගැනීමට පොලිසියට බලතල ලබා දී ඇති බව මෙම යෝජනාවේ පෙන්වා දී ඇති අතර 26 හැවිරිදි මුස්ලිම් ජාතික කවියෙකු වන අන්නාෆ් ජසීම් සහ හිජාස් හිස්බුල්ලා යන අය රඳවා තබා ගැනීම සම්බන්ධයෙන්ද මෙම යෝජනාවලියේදී අවධානය යොමු වී තිබෙනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කර මානව හිමිකම් සම්මුතින් ඇතුළු ජාත්‍යන්තර සම්මුතින් 27ක් පළදායි ලෙස ක්‍රියාත්මක කිරීමේ කොන්දේසිය මත 2017 මේ මාස 17 වන දින ශ්‍රී ලංකාවට නැවත GSP Plus සහනය ලබා දුන් බවද එම යෝජනාවේ සඳහන්. යුද්ධය අවසන් වී වසර 12කට ආසන්න කාලයක් ගත වී ඇතත් වගවීම හා සංහිඳියාව සඳහා වන දේශීය ප්‍රවේශයක් ලබා දීමටද තවමත් අපොහොසත් වී ඇති බවද එම යෝජනාවේ සඳහන් වනවා. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන්ද යුරෝපා පාර්ලිමේන්තුවේ අවධානය යොමු වී ඇති අතර වරදකරුවන් බවට සාක්ෂි ඇති පිරිස් නීති හමුවට ගෙන ඒම මෙන්ම ප්‍රමාණවත් සාක්ෂි නොමැති පිරිස් නිදහස් කිරීම සම්බන්ධයෙන් එම වාර්තාවේ තොරතුරු සඳහන් වනවා. මෙම යෝජනාවේ 18 වන වගන්තිය දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව තුල වර්ධනය වෙමින් පවතින චීනයේ භූමිකාව මෙන්ම අතපෙවීම් සම්බන්ධයෙන්ද යුරෝපා කොමිසම කනස්සල්ලෙන් පසුවන බවයි. මෙලෙස වගන්ති ගණනාවක් ඉදිරිපත් කරමින් දක්වා ඇති මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 628ක් සහ විරුද්ධව ඡන්ද 15ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ. මින් පෙරද GSP Plus බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වූ අතර එය නැවත හිමි වූයේ පසුගිය 2017 වසරේදී. මෙරට මානව හිමිකම් සුරක්ෂිතතාවය වෙනුවෙන් GSP Plus සහනය හරහා ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති කරන ලෙසයි මෙම යෝජනාව හරහා යුරෝපා පාර්ලිමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වකුගඩු විශේෂිත රෝහල අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේ සිදු කෙරුණු සංචාරයක දී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රධානයක් ලෙස රෝහල් සංකීර්ණය මෙරටට හිමි වුණා. චීන සහ ශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි කෙරුණු රෝහල් සංකීර්ණය අක්කර 10ක භූමි ප්‍රමාණයක විහිදී තිබෙනවා. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් කෝටි 1200ක් වන අතර ඉදිකිරීම සඳහා ගත වූ කාලය මාස 30ක්. වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යකාර පහකින් යුත් මෙහි රෝගීන් 200කට නේවාසික පහසුකම් සැපයෙනවා. දැඩි සත්කාර ඇඳන් 20ක් යන්ත්‍ර 100කින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක් වකුගඩු රෝගී සායන සංකීර්ණයක් අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර සහ පරීක්ෂණාගාර විකිරණ සහ CT ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් මීට අයත් වාහන 300ක් නවතා තිබිය හැකි රථගාලක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයක්. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර මෙම උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම රෝහල සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් ඇඳවමින් අදහස් පළ කළා. මේ චීන ශ්‍රී ලංකා රුක්කවේදී විශේෂ රෝහල මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත් සංදිස්ථානයක් වශයෙන් කියන්නට පුළුවන්. මේ හඳුනා නොගත් පකොන් රෝගය පිළිබඳව පර්යේෂණ පවත්වලා තියෙනවා දැන් පහුගිය අවුරුදු 30ක් විතර. මෙතෙක් කරලා තිබෙන පරීක්ෂණ අනුව අවසන් තීරණයක් නිසි ලෙස ස්ථිර වශයෙන්ම කිසිදු වාර්තාවක ප්‍රකාශ වන්නේ නැහැ. මේ රෝගය හැදෙන්නේ අහවල් කාරණාව නිසා කියලා. නමුත් ඒ වාර්තා රාශියකම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවෙත් අනිකුත් මේ රටේ පර්යේෂකයන් විද්‍යාඥයන් කරන ලද පර්යේෂණ අනුවත් ඒ වාර්තාවන් අවසන් වන්නේ බොහෝ දුරට කෘෂි රසායන ද්‍රව්‍ය මේකට බලපාන්න පුළුවන් කියලා. අද දවසේ ගත්තාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කාගමනික පොර සම්බන්ධයෙන් රසායනික පොර අපෙන් සහ කාබනික පොර නිෂ්පාදනය සම්බන්ධයෙන් මේ ගිනියන වැඩපිළිවෙලත් අපි අගය කරන්නට ඕන. ගොවි ජනතාවකෙන් දැන් තිබෙන නොයෙකුත්
සියලු විවේචන ඒ කරුණු සැලකිල්ලට ගත්තාම ඒ අභියෝගයට මුහුණ දීලා කාබනික පොර නිෂ්පාදනයේ පිළිබඳව රජයේ බලාපොරොත්තු වන ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට අපි කවුරුත් සහයෝගය දීම අවශ්‍යයි. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක්. සංචරණ සීමා දීර්ඝ කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. අප සෝදානම් එම ප්‍රකාශය වෙත දැන් යොමු වන්නට. දැනට පවත්වාගෙන ලබන සංචරණ සීමාවන් එළමෙන 14 වෙනිදා උදෑසන 4ට එය ඉවත් නොකොට 21 වෙනි සඳුදා උදෑසන 4 දක්වා පවත්වාග න්‍යාමට අතිගරු ජනාධිපතිතුමා විසින් අපට උපදෙස් ලබා දීලා තිබෙනවා. මේ අනුව මෙම කාල සීමාවේදී දැනට පවත්වාගෙන යන ආකාරයටම අත්‍යවශ්‍ය සේවාවන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමටත් විශේෂයෙන්ම දැනට ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම ආකාරයෙන් ජනතාවට ලබා දෙන ක්‍රමවේදය තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමටත් එවැගේම प्रधान इदिकिरी स्थानवल करुलाबन इदिकिरी कटितु करगनयामटत् एंगलुम कर्मांत शाला सह कर्मांत शालावल वेडकटितु व्याकारिम करगनयामटत् विशेषम अपगे रटे जनता कृषिकर्मांते नियलतिन्न ए जनतावट कृषिकर्मांते नियलीमटत् अवसर लबा दीला तिबेनो मे काल सीमावेदी मीट अमतरव खाबनिक पोहर निष्पादने संधा कटितु करुन एम अयवलुंट එම නිෂ්පාදන කටයුතු කරගෙන යාමටත් අවසර ලබා දීලා තිබෙනවා. වස්නාහිර පළාතෙන් පිට විශේෂයෙන්ම ගම්මානවල සතියේ එක් දිනක සමහර නගරවල ගම්මානවල සතියේ පොලක් පවත්වනවා. මෙහිදී ඔවුන්ට එම පොලවල් ජනතා විශාල වශයෙන් එක් රැසි කරගන්න නැතුව ඔවුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට එම ප්‍රදේශයේ ඉදිරියේදී කටයුතු සලසා දීමටත් මෙමගින් බලාපොරොත්තු වෙනවා. එළඹෙන සතියේ ආර්ථික මධ්‍යස්ථාන දින දෙකක් පමණ විවෘත තැබීමට කටයුතු කරනු ලබනවා. එම දින දෙක ඉදිරි දින කිහිපයේදී රජය විසින් දැනුම් දීමට කටයුතු කරනු ලබනවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යලි සක්‍රිය කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අරලිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අරලිය ගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් ඊයේ දින පැවැත්ුණා. පසුගිය යහපාලන ආණ්ඩුව තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඔස්සේ අත්නොමතික ලෙස ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වී ඇති බවත් ඒවයින් ලැබිය යුතු රුපියල් බිලියන ගණනක මුදල් මේ දක්වා ඉංජිනේරු සංස්ථාවට අයවී නොමැති බවත් මෙම සාකච්ඡාවේදී හෙළිවුණා. සිරිකුත පක්ෂ මුලස්ථාන ඉදිකිරීම සඳහාද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය ලබාගත් බවත් මෙතෙක් ඒ සඳහාවත් ගෙවීමක් කර නොමැති බවටත් ඉංජිනේරු සංස්ථා නිලධාරීන් මෙහිදී පැහැදිලි කළා. යහපාලන රජයේ සුදුසුකම් රහිත පත්වීම් සහ උසස් වීම් ලබා දීම හේතුවෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව තුළ මෙවර විට සේවක අර්බුදයක්ද මතුවී ඇති බවයි නිලධාරීන් පවසා තිබෙන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුර කාලයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් යහපාලන රජය විසින් නවතා දැමීමට කටයුතු කිරීම හේතුවෙන් එම සංවර්ධන කටයුතු එන හිට ඉංජිනේරු සංස්ථාව කබලෙන් ලිපට ඇද වැටුණු බවත් එහි නිලධාරීන් පෙන්වා දී තිබෙනවා. පෑලියගොඩ සී සිටි වෙළඳ සංකීර්ණය මෙලෙස අතහැර දැමූ එක් ව්‍යාපෘතියක් පමණක් බව මෙහිදී අනාවරණය වී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම හා ගොඩනැගිලි කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සහ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් යුතුව අදාළ වෙළඳ සංකීර්ණයේ කටයුතු පසුගියදා ආරම්භ වුණා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යලි සක්‍රිය කිරීමේදී මෙතෙක් එන හිට තිබෙන ව්‍යාපෘති ආරම්භ කිරීමට සාකච්ඡා මාර්ගයෙන් පොදු තීන්දුවක් ගන්නා ලෙසත් ඊට අවශ්‍ය මූල්‍ය සහාය ලබා දීම පිළිබඳව අදාළ අංශ දැනුවත් කරන ලෙසටත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. අමරිකානු ඩොලර් මිලියන 18ක් වැය කරමින් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා රජයේ ගෙන ඇති තීරණය වහම නතර කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එය අද පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. බොහෝ ආනයනයන් සීමා කරලා තිබෙන වෙලාව ආණ්ඩුව තීරණයක් ගන්නවා වාහන විශාල ප්‍රමාණයක් ආනයනය කරන්න. එතන තිබෙනවා මන්ත්‍රීවරුන්ගේ
ප්‍රාඩෝ ජී ප්‍රත 227ක් මේ සියල්ල වෙනුවෙන් ආණ්ඩුව වැය කරන්න නියමිතව තිබෙනවා ඩොලර් මිලියන 18ක් මෙම වසංගත තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය වෙන උපකරණ වැක්සීන් මිලදී ගැනීම සඳහා මුදල් නැතුව තිබෙනවා විශේෂයෙන්ම ඩොලර් මිලියන 18 අපි ඇස්ට්‍රාසෙනිකා එන්නත පාවිච්චි කරනවා නම් අපිට ඩොලර් 5යි වෙන්නේ ලක්ෂ 36ක් එන්නත් ආනනය කරන්න පුළුවන් ඒ කියන්නේ මෙතෙක් ලංකාවට ගෙනත් තිබෙන එන්නත් ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් අපිට මේ වාහන ආනයන කරන්න යන වියදමින් ඇස්ට්‍රාසෙනිකා එන්නත ආනයන කරන්න පුළුවන් මේ පාලකයන් උත්සාහ කරන්නේ ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි තමන්ගේ අධිපරිභෝජනවාදී නාස්තිකාර සුකෝබ්බෝගේ ජීවිතය ගෙන යාම වෙනුවෙන් වාහන ආනයනය කරන්න. ඔබ හිතන්න මෙවැනි මුග්ධ මනසක් තියෙන මන්ත්‍රීවරයෙකුට මෙවැනි මුග්ධ මනසක් තිබෙන නායකයන්ට මේ රට ගොඩනගන්න පුළුවන්ද? මේ මන්ත්‍රීවරුන්ගේ වටිනා පස්සපැත්ත තියාගෙන යාම සඳහා මෙවැනි මුදලක් වියදම් කළ යුතුද? ඇත්ත ගත්තොත් ලංකාවේ වෙළඳ පොළ මට්ටමින් අද මීදම ගත්තොත් මේක ජීප්‍රතයක් ලක්ෂ 500ක් වෙනවා. මිලියන 50ක් වෙනවා. ජීප්‍රත 227ක්. ඒ කියන්නේ ආසන වශයෙන් ගත්තොත් එක ජීප්‍රතයක් මිලියන 50කට අධික මුදලක් වෙනවා. ඔබ ඡන්දය දෙන ලද මන්ත්‍රීවරයා ලක්ෂ 500ක වාහනයක නැගලා ඔබගේ ගමට එන්න උන. ඒ නිසා ඒ අය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්න කියලා අපි ඉල්ලා හිටියා. ඒ නිසා අපි ආණ්ඩුවට කරන පළමු ඉල්ලීම තිබෙන්නේ මේ වාහන ඇනවුම කරුණාකරලා නතර කරන්න. ආනයනය කිරීම නතර කරන්න බැරි නම් මේ වාහන ලංකාවට ගෙනාවට පසුව ප්‍රසිද්ධ වෙන්දේසි අලෙවි කරන්න. එක වාහනයක් කෝටි 5 ගානේ වාහන 227ක් කෝටි 1135ක් වෙනවා. අපි පක්ෂයක් හැටියට කිසිසේත්ම මෙම වාහන අපේ පාවිච්චියට ගන්නේ නැති බව සාතික. අපි කරන්නේ මොකද්ද කියලා ඔබට කියන්නම්. හැබැයි අපි පාවිච්චියට ගන්නේ නැහැ. මාගාව තිබෙන මේ LC එක ඕපන් කරපු සියලු ලියවිලි මේ ලියවිලි වල සඳහන් විදියට LC එක ඕපන් කරලා තිබෙන්නේ ණයවර ලිපි විවෘත කරලා තිබෙන්නේ 2021 අප්‍රේල් මාසේ 22. දැන් කැබිනට් අනුමැති இல்லන්නේ මේ මාසේ 18. කැබිනට් මණ්ඩලෙන් අනුමත කරන්න කලින් මේ ණයවර ලිපි විවෘත කරලා තිබෙනවා. අපි අහනවා අප්‍රේල් මාසේ 22 වෙනිදා මේ වාහන ආනයනය කිරීම සඳහා ලබා දීලා තිබෙන අනුමැතිය මොකද්ද? මොන කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලබා දුන්නේ? වාහන ඩීල් එකක් ආවා. යාළුවට එක ඩීල් එක කතා කරගත්තා. කතා කරගෙන LC ඕපන් කරා. පස්සේ මතක් වුණා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඕන කියලා. පස්සේ ගිහලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලුවා. එහෙනම් කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව විවෘත කරලාද LC වලට මොකටද ආණ්ඩුව වාහන ගන්නේ? ඒ නිසා මෙතන තියෙන බරපතල වංචාවකුත් තිබෙනවා. තමන්ට දුවන්න ගෙන වාහනෙනුත් තමන් ගහනවා. වත්මන් රජයේ බලයට පත් වූ දා සිට ජනතාවගේ අවශ්‍යතාවෙන් ඉටු කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපි වගකීතු රජයක් විදිහට අපි ඈත බලාගෙන බයිසිකල් එක පදින්නේ. මේ රටේ බඩගින්නේ මේ අවුරුදු එකහමාර තුල කෙනෙක් මැරුණයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මේ අවුරුදු එකහමාරක කාල සීමාව තුළ උපකාර අවශ්‍ය හැම පවුලකටම හැම සමාජ කණ්ඩායමකටම අඩු ආදායම් ලබන අය වෙන්න පුළුවන් සමෘද්ධි සානාධාරය ලබන අය වෙන්න පුළුවන් ආදායම අහිමි වෙච්ච අය වෙන්න පුළුවන් ව්‍යාපාර කරගෙන යන්නට අපහසු ව්‍යාපාරිකයෝ වෙන්නට පුළුවන් පළවෙනි වටේ මහ බැංකුව රුපියල් බිලියන 152 වෙළඳපොළට මුදාහැරියා 104 පොලියට අවශ්‍ය කරන කාර්ක පාදන අවශ්‍යතාවය සපුරන්නට අපි ආණ්ඩුවක් විදියට රජයක් විදියට ලෝකේ රටවල් 100කට 120කට දැනටත් එකම එන්නතක්වත් නොදී ඉන්නකොට අපි එන්නත් කරන වැඩපිළිවෙලේ ඉතාමත්ම ඉස්සරහින් ඉන්නවා මේ විදිහට ආණ්ඩුව වැඩ කටයුතු කරනකොට ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය වැඩ කටයුතු කරපු ආකාරය අපි දැක්කා ඒක නිසා පොහොර ගැන ගත්තත් නැව ගැන ගත්තත් මේ විශේෂ කාරණා කිහිපයකදී අපි එක දෙයකට විතරක් ලඝු කරලා කතා කරනවා කියන එක තමයි පැහැදිලි කරලා දෙන්නේ. ඉතාමත්ම ඉක්මනින් මේ රට වසංගතයෙන් ගලවා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව කරන කටයුතු වෙනුවෙන් ජනතාව විදිහට අපි ඔබෙන් ආරාධනා කරනවා සහයෝගය ලබා දෙන්න. මෙරට තේ කර්මාන්තයේ ඇතුළු කර්මාන්ත රැසක් රසායනික පොහොර නොමැතිවීම හමුවේ දැඩි අසීරුතාවයකට මුහුණ පා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගුඩ මහතා පවසනවා. මේ අතර එම මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර විදෙස් රටවලට විකුණා එහි ප්‍රතිලාභ ලබා ගැනීමේ උත්සාහයක වත්මන් රජය නියැලෙන බවයි. ගොවිතැන්වලට උමුරුවලට යම් ප්‍රමාණයකට කාබනික පොර යොදන්න පුළුවන්කම ලැබුණත් තේ කර්මාන්තයේදී ක්ෂණිකව කාබනික පොර යොදවලා තේ කර්මාන්තය ගොඩ ගන්න බෑ. අද මේ පැලතවන් හිමියන් සියලු දෙනාම බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙලා තියෙනවා. මොකද අපේ තේ ප්‍රභේද නිර්මාණය කළ තියෙන්නේ රසායනික පොර සඳහා. අද තේ ගහෙන් දළු කඩන්න ඕන දවස් 5කට හෝ 7කට අනිවාර්යෙන් වරක්. දවස් 5කට වරක් දළු කඩන්න දැල්ල නැගෙන්න ඕන. දැන් රසායනික පොර දාන්න නැතුව දවස් 5කට වරක්
දලුකඩන්න පුළුවන්කමක් නැහැ. දැන් මේ தත්ත්වය තුල තේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්න බැරි වෙනවා. මොකද තේ කර්මාන්ත ශාලා හිමියෝ අපනයනය කරනවා වගේම ඒගොල්ලන්ට අනිවාර්යයි ලංකාවේ විකුණන්න ඕනේ මේ නිෂ්පාදනයේ 100% ප්‍රමාණයක්. ඉතින් මේ තේ වලින් නිෂ්පාදනය කළේ ඒගොල්ල කොහොමද මේව විකුණන්නේ? මම පැහැදිලිවම හිතනවා මේක එක්තරා විදිහක කුමන්ත්‍රණයක්. මේ උත්සාහ කරන්නේ අපේ රටේ තියෙන වතු ටිකත් විදේශීය සමාගම් වලට දෙන්න ආරම්භ කරන එක පියවරක් දෝ. දැන් මේ රටේ ප්‍රධාන වශයෙන් තිබුණු ගෝල් ෆේස් පිට්ටනිය ඉදිරිපිට තිබුණු ඉඩම් කඩම් සියල්ලක්ම මේ වෙනකොට විකුණලා ඉවරයි. පෝට් සිටිය Tamanට අවශ්‍ය විදියට සම්මත කරගත්ත පාර්ලිමේන්තුවේ එවැගේම රජයට සතු ඉඩම් ක්‍රමක්‍රමයෙන් උපායශීලීව උපාය මාර්ග සහිතව වෙනත් රටවල වෙනත් ආයෝජකයන්ට විකුණනවා. ඒ කියන්නේ මේ කර්මාන්තත් අපේ ගොවිතැනත් අපේ මත්ස්‍ය කර්මාන්තෙත් මේ ආකාරයටම විනාශ කරලා ඒකෙන් ප්‍රතිලාභ විදේශ රටවල් වලට ලබා දීම සඳහා කටයුතු කරනවාද කියන එක තමයි අපිට ඇති වෙන ප්‍රශ්නේ. ඉදිරියේදී ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා ජීවන වියදම් අනු කමිටුවේ අනුමැතිය හිමි වූ බව අමාත්‍ය උදය ගම්මන් පිළිම කතා පවසනවා. එක්කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඉන්ධන ආනයනයට ඩොලර් බිලියන 3ක් නැත්තම් කෝටි 300ක් වාර්ෂික වියදම් කිරීම ආණ්ඩුවට මේ වෙන විට දැවැන්ත අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා. ඊට තත්ත්වයේ මත ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුව විසින් මේ ගැන දීර්ඝ සාකච්ඡාවක් කරලා ඉන්ධන මිල සංශෝධනයකට යා යුතු බවට තීරණය කළා. තෙල් සංස්ථාව පෞද්ගලීකරණය නොකරන බවට මම ජාතියේ ඉදිරියේ ප්‍රතිඥාවක් ලබා දී තිබියදී ජනතා විමුක්ති පෙරමුණ තේකෝප්පේ කිඹුලන් දකිමින් ඉන්න රටේ ජනතාවට බොරු කියලා රවට්ටන්න මට කිසිම උවමනාවක් නැහැ. මේ රටේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණට වඩා මාව විශ්වාස කරරයි කියන විශ්වාසය මට තිබෙනවා. සාමාන්‍යයෙන් තෙල් මිල වැඩි කිරීම කලින් කියලා කරන්නේ නැහැ. පෙරු මල් වල දිගු පෝලිං ඇති වෙන නිසා කොවිඩ් වසංගතය නිසා කොහොමටත් කරන්න බෑ. මොකද මේ වෙලාවේ පෝලිං හැදුනොත් ඒ මන්තර කියයි ගම්මන්පිල පොකුර කියලා එකට. පොදු ජනතාවගේ වාහනේ තමයි බස් එක, වෑන් එක, ලොරිය. ඒක නිසා ඩීසල් වල අලාභයක් දරමින් පෙට්‍රල් වලින් දරන්න පුළුවන්ද කියන එකත් අපි අවධානයට යොමු වෙලා තියෙනවා. ඩීසල් මිල වැඩි කිරීම පුළුවන් තරම් අඩුවෙන් කරලා ජනතාවට ජීවන වියදමට ඇති කරන බලපෑම අවම කිරීම තමයි අපේ අරමුණ. 2021 මැයි 31 වෙනිදා ඉතා පැහැදිලි ලෙස ලිපියක් කියවලා තිබෙනවා. මේ තෙල් මිල යම් ආකාරයකින් සංශෝධනය කළ යුතුයි. එහෙම නැකිරුවොතින් රටේ මූල්‍ය ස්ථාවරත්වයට යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ සියලුම කරුණු සලකලා බැලලා තමයි අපිට යම්කිසි සංශෝධනයක් කරන්න වෙනවා ඉදිරි කාලය තුලදී. අවුරුදු දෙකක පමණ කාලයක් තුලදී විවිධ ප්‍රශ්න තිබුණත් මේ තෙල් මිල වැඩි නොකර අපි කටයුතු කරලා තිබෙන්නේ. අපි දන්නවා ඒ පිළිබඳව ලොකු ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් කියලා මිනිසුන්ට. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙලා තමයි වගකීම යුතු රජයක් හැටියට අපි කටයුතු කරලා තියෙන්නේ. ඒ වුණත් අපි බලන්නට අවශ්‍යයි අපේ රටේ තෙල් මිල පවතින්නේ කොතනද කියලා අනිත් රටවල් වලට සාපේක්ෂව. තෙල් මිල විවිධ රටවල් වල තිබෙන ස්ථානය කොතරම්ද කියලා ශ්‍රී ලංකාවේ තෙල් මිල රතුපාටෙන් පෙන්නලා දීලා තිනවා. ඉන්දුනීසියාවට වඩා පොඩ්ඩයි අඩු. ඉන්දුනීසියාව කියන්නේ තෙල් නිෂ්පාදනය කරන රටක්. සෞදි අරේබියා අපිට වඩා පොඩ්ඩක් අඩුයි. අනිත් සෑම රටක්ම වගේ ශ්‍රී ලංකාවට වඩා වැඩියෙන් තියෙන්නේ තෙල් මිල. දේශපාලන වේදිකාවේ පළවු අදහස් කිහිපයක් දැන් රාජපක්ෂවරුන්ගේ කාලේ අවසාන වෙන්නේ ඔවුන් මේ රටට කරන විනේසා ඔවුන්ගේ හොර වංචා දූෂණ සියල්ල ඔවුන් විසින්ම පිළි අරගෙන තියෙන නිසා ඔවුන්ගේ අවසානයේදී ඊළඟ දේශපාලනයේ ඔවුන්ගේ රැකවරණය සඳහා රටට කරන මහා දැවැන්ත පරිහානිය ආරක්ෂා කරන්න පුළුවන් දේශපාලන කඳවුරක් නිර්මාණය කරනවා. නාමල් රාජපක්ෂ මැතිතුමා අගමැතිකමට සුදුසුයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද තරුණ ගාය තියෙන හොඳ පරිණත දේශපාලන ශක්තියක් තියෙන පුජ්‍යලෙක්. නමුත් මේ වන විට ඉදිරියේ වෙන දේවල් පිළිබඳව තාම අපේ පක්ෂයේ තීරණයක් කරගෙන නැහැ. මේක කරගන්න බැරි නම් මේක දාලා මේක කරගන්න පුළුවන් අයට බාර දීලා යන්න ඕනේ. අද ජීවත් වෙන්න බැරි තත්වෙට පත් කරලා තියෙනවා මේ ආණ්ඩුව. ඉතින් මං හිතන්නේ මෙතනදී අපි මේ ජාතික වගකීම මොකද්ද කියලා අමතක කරගන්නේ නැතුව ඉන්පස් අපිට තියෙන මේ ප්‍රශ්න මේ කොවිඩ් වසංගත ජයග්‍රහණය කරපුවෙන් පස්සේ ඒව විසඳගන්න එක හොඳයි. මේ ප්‍රශ්න මේ අවස්ථාවේදී ගියන්නේ නැතුව. දැන් third eye විශේෂාංගය. third eye
ලෝවට සංචාරකින්ගේ මෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාවගේද දැඩි ආකර්ෂණයකට ලක් වූ උණු වතුර ලිං පිහිටා තිබෙන කන්‍යා ප්‍රවේශයට ආසන්නයේ තිබෙන ඉලුප්පු කුලම වැව ආසන්නයේ පිහිටා තිබූ සුවිශාල පස්කන්ද මීට වසර 5කට පමණ පෙර සිට පස් බවට පරිවර්තනය කරමින් මහා පරිමාණයෙන් පස් කැපීම සිදුවීම ආරම්භ වුණා. ඒ හරහා මේවන විට සිදු වී ඇති මහා පරිසර විනාශය පිළිබඳ තොරතුරු අප ඔබට ඊයේ දින වාර්තා කළා. අදවන විට ප්‍රධාන මාර්ගයේ පිහිටා තිබෙන සීමාවේ සිට අඩි 25ක් 30ක් පමණ ප්‍රපාතයකට මෙම පස්කන්ද මාර්ගය ආසන්නයේම යන්ත්‍ර යොදා කපා දමමින් සිටින බව අප වාර්තා කළා. දකුණු පසින් වන්නට පිහිටා තිබෙන ගම්මානීට පිවිසෙන මාර්ගයේද අවහිර වනසේ මෙම කැණීම් කටයුතු සිදු වෙමින් පැවතුණා. ආගමික සිද්ධාස්ථානයක මායිම් වැට ආසන්නයේම ඊයේ අප මේ වාර්තා කරන විටත් යන්ත්‍ර යොදා අඩි 40ක් පමණ පොළොව අභ්‍යන්තරයේ පස් කපමින් සිටියා. මේ පවතින තත්ත්වය අනුව සාමාන්‍ය වර්ෂාපතනයක් ඇද හැලුනොත් මේ දේවස්ථානයේද නායෑමකට ලක්විය නොහැකියයි කාහට කිව හැකිද. ත්‍රිකුණවල දිස්ත්‍රික්කයේ ඉලුප්පක්කුලම් ප්‍රදේශයේ සිදුවන බොරළු කැපීම නිසා පරිසරයට සිදුවන හානිය පිළිබඳව සියත ප්‍රවෘත්ති අනාවරණය කිරීමත් සමගම ත්‍රිකුණවල දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාණිකෝරාල මහතා නිලධාරීන් සමග එම ස්ථානය නිරීක්ෂණය කිරීමට අද දින පැමිණියා. එෙහිදී එම ප්‍රදේශයේ සිදු කරන බොරළු කැපීම දිසාපතිවරයාගේ අවධානයට ලක් වූ අතර අදාළ බලපත්‍රලාභීන්ද එම අවස්ථාවට සම්බන්ධ වුණා. අදාළ නිරීක්ෂණයෙන් පසුව දිසාපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ලබන සඳුදා දක්වා එම ප්‍රදේශයේ සිදු කරන බොරළු කැපීම తాවකාලිකව නතර කරන ලෙසටයි උපදෙස් ලබා දුන්නේ. මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර සොයා බලා එහි සිදුවන බොරළු කැපීම පිළිබඳව තීරණයක් ලබන සඳුදා දින ලබා දෙන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා අදාළ පාර්ශ්වයන්ට දන්වා සිටියේ. පසුගිය දිනවල සියත නිවුස්වල ප්‍රවෘත්තියක් හරියට පළ වෙලා තිනෝ මහා පරිමාණ පස් කැපීමක් පිළිබඳව ඒ අනුව මම අද දිනේ මේ ස්ථානයේ පරීක්ෂාවට පැමිණියා. බැලුබැල්මට ඇත්තටම අධික ගැඹුරට හාරල පස් කපන බව නිරීක්ෂණය වුණා. කෙසේ වෙතත් මේ පිළිබඳව වාර්තාවක් අපි අදාළ ආයතනෙන් ගන්න ඕන හින්දා මම සමුද වෙනකන් පස් කපන අයට දැනුම් දුන්නා. මේ පස් කපන එක නතර කරන්න මේක සියත මාධ්‍යතුලින් එලිකර එක පිළිබඳව අපි සිතුවන්ත වෙනවා. ඉදිරියටත් මෙවැනි දේ තියෙනම් අපිට දෙන්න. අපි ඒ වල්ලා නිවැරදි කරලා කටයුතු කරන්න අවශ්‍ය පියවර ගන්නවා. මේ අවස්ථාවට දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂිකා MAS ක්‍රිෂාන්ති මහත්මිය සහ පොලිස් නිලධාරීන් ඇතුළු අදාළ ආයතන නිලධාරීන්ද එක්ව සිටියා. සියත ඊයේ රාත්‍රියේ විකාශ වුණ ඒ ප්‍රවෘත්ති දැකලා අපිත් ආවා මේ ස්ථානයට. මේ ස්ථානයේදී අහ බැලුවම පැහැදිලිව පේනවා මේ බොරළු පස් කැපීම තුළ පරිසර හානියක් සිදු වෙනවා. විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා සියත නාලිකා ජනතා ප්‍රශ්න නිරන්තරයෙන්ම ලක්වැසි ජනතාවට හෙළි කිරීම පිළිබඳව. සියත නාලිකාවට අපි තොරතුරු ලබලා දුන්නා. එතෙන් අපි බෙහෙවින්ම ඒ නාලිකාවට ස්තුතිය පුද කරන අතර මේ බලධාරීන්ගෙන් ඇතුළු ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. කඳු වැටි 9ක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ Google Map එකෙන් අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් මේ කන්දක් දැන් අතුරුදහන් වෙලා තියෙන්නේ පැහැදිලි විසඳුමක් බලාපොරොත්තු වෙන් අපි net යොමාගෙන බලා සිටිනවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. Third eye. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ටයිල් නිෂ්පාදන ආයතනයක් වන මැක් ටයිල්ස් ආයතනය තම නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා කටයුතු යොදා තිබෙනවා. මෙමගින් දේශීය ටයිල් අවශ්‍යතාවයේ සපුරාලීමට හැකියාව පවතින බවයි මැක් ටයිල්ස් ආයතනය සඳහන් කළේ. මේ සඳහා ඉතාලි තාක්ෂණ යොදා ගනිමින් නව නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර මෙමගින් ලෝකයේ උසස් තත්ත්වයේ පවතින ටයිල් නිෂ්පාදනය කිරීමට හැකියාව පවතිනවා. එක්ස්ප්‍රස් බර් නෞකාවේ ගින්න හේතුවෙන් පීඩාවටපත් ජනතාවට ඇමරිකාව විසින් ඇමරිකානු ඩොලර් ලක්ෂයක ආධාර මුදලක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම්ලා තිබූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වුණේ පසුගිය 20 වනදායි. මෙම ගින්න ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙක්ව මැඩ පැවැත්වීමට සමත් වුණා.
මෙලෙස නෞකාව ගිනි ගැනීම හේතුවෙන් පරිසරයට විශාල බලපෑමක් එල්ල වූ අතර මුහුදු ආශ්‍රිත රැකියාවල නිරත වන ධීවර ප්‍රජාවටද සිය රැකියා කටයුතු අහිමි වීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදු වුණා. ඒ අනුව එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් පීඩාවටපත් වූ පවුල් සඳහා අමරිකානු ඩොලර් ලක්ෂයක ආධාරයක් ලබා දීමට අමරිකාව පියවරගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අමරිකානු තානාපති කාර්යාලය සිය නිල ට්විටර් ගිණුමේ පළ කර තිබුණා. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය හරහා මෙම මුදල මෙරටට ලබා දීමට කටයුතු සලසන බවටයි තොරතුරු වාර්තා වන්නේ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප යලි ඔබ හමුවන්නේ රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.